මන්නම් කියන්නේ සිකා උඹ මේ වෙලාවේ හොඳට හිතලා මතලා තීරණ ගන්න ඕන. ආය අමුතුන් හිතන්න වෙයක් නෑ. මම තීරණයක් කරන් ඉන්නේ. ඔය වගේ යක්ෂණියත් එක්ක ජීවත් වෙනවට වැඩිය හොඳයි. කපල බෙල කැලි කැලි කක් පිස්සුලේ කොඹට නොනෝ කලබලේ නිසා තමයි උඹලගේ ඔය ඔක්කොම ප්‍රශ්න. එහෙම කලබල වෙච්ච වෙලාවට බම් මිනිසු කරන්න කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැනේ. දැන් බලහන්ක උඹ දැන් මේ කරපු වැඩෙත් කිසි තේරුමක් නැහැනේ. දැන් මේකේ කපා ගන්න හැදුවට වැඩක් තියෙනවා. කැපෙන්නේ නැහැ. එනම් මොන ගේම් මලකට උඹ එච්චර ගේමක් දීලා මගෙන් පිහි උදුර ගත්තේ උඹ ලැජ්ජාවෙන් ගලව ගන්න. නැත්නම් මේ කැපෙන්නේ නැති පිහකින් කපා ගන්න හදලා කැපුන් නැතුනම යකෝ විදි ලැජ්ජයිනේ. මේ වටපිටේ වුණත් බලන් ඉන්න. මුලින්ම බඩේ ගෑස් ගතිය අඩු කරනවා. ඊළඟට අනවශ්‍ය සංඝටක අවශෝෂණය සීමා කරනවා. ඊට පස්සේ තැම්පත් වෙලා තියෙන මේදේ දහනය කරනවා. ෆැට්නා තමීටි. මේ පොඩ්ඩක් ඉවසන්න පුරුදු වෙයි. ඈ එහෙම ඉවසන්න නැතුව මේ ලෝකෙ මොකෙක්ටවත් අවුල් කන්න බෑ. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. බං ගෑණිට කේන්ති ගිය වෙලාවට උඹ පොඩ්ඩක් ඉවසපන්. එතකොට ඔය ප්‍රශ්න ඔච්චර දුර දිග යන්නේ නැහැ. එතකොට මට කේන්ති ගිය වෙලාවට උඹට කේන්ති ගිය වෙලාවට උඹ කොහොමත් ඉවසපන්. අයියා උඹට නේ කේන්ති යන්නේ. ඕක යමුතුෙන් අහන දෙයක් ඈ. හරි කෙලියක් නේ අගෝ මේක. හිමි. හරි කෙලියක් නේ අගෝ මේක. ගෑණිට කේන්ති ගියාම මං ඉවසන්න ඕන. මන කේන්ති ගියාම මං ඉවසන්න ඕන. එතකොට මං විතර දෙයක් ඉවසන්න ඕන. ඔව් ඉතින් එහෙම තමයි. නැත්තම් ඉතින් මේ ඉදිකට්ටක් වගේ සයිස් එකකින් පටන් ගන්න ප්‍රශ්නේ නිකන් නෙළුම් කුළුණක් වගේ සයිස් එකකින් තමයි ඉවර වෙන්නේ. පිස්සුද? එහෙම පදි වෙන්න බෑ ගෑනුන්ට. යකෝ කොහෙවත් තින්න ගෑනු කෙනල්ලා. උන්ට කන්නා නින්න දීලා. ඉන්න ඉන්න දීලා. අන්තිමට උන්ගේ රැස්පඩු බලපංකෝ අපි. ඒ වයින් වැඩක් නෑ. මං තිරණයක් අරන් තියන්නේ එච්චරයි. පංචි රස බලකායේ සේවරි නක්ස් දැන් අලුත් වෙලා. නෑ මං තිරණයක් අරන් තියන්නේ එච්චරයි. මොකද්ද? දික්කසාවෙන් ෂෝ මරු උසාවි ගානේ රස්තියාදු වෙනකොට ඈ ලෝයස්ලා පස්සේ යන්න වුණාම උඹට තේරේ. කමක් නැහැ. අර ගෑණි පස්සේ යනවට වැඩිය සපයි මට ලෝයස්ලා පස්සේ යන එක. ඔව්. සපට තියේ උසාවියෙන් ගෑණිට හොඳ වන්දියක් එහෙම ගෙවන්න තීන්දුවක් දුන්නාම. යකෝ රුපියල් 340000ක් වන්දි විතරක් ගෙවන්න බෑ. ඉතින් කියන්නේ කොහේ පඩියෙන් භාගයක් විතරයි. ඒත් ලාබයිනේ. මොකද්ද ලාබි? දැම්මුළු පඩියෝ ගෑණි අතට දෙනවනේ. එකතාවද වෙන එක එන ලාබයිනේවා. හ්ම්.